ලංකාවේ කොසගින්නක් දැනුනොත් ළඟ තියෙනවා නම් මොනවා හරි දෙයක් කන්න පුළුවන් නැත්නම් ඉතින් කෙනෙකුට බඩගිනී කියලා මොනවා හරි ඉල්ලගෙන කන්නත් පුළුවන් කොසගින්න කියන්නේ අපිට දැනෙන දෙයක් පිපාසයක් දැනුනොත් ඒත් එහෙමනේ වතුර ටිකක් බොන්න පුළුවන් නැත්නම් කාගෙන් හරි ඉල්ල ගන්නත් පුළුවන් එතකොට ඔබට මහා දුකක් දැනුනොත් වසුන්දරා අපි හයියෙන් හඳයි නැත්නම් සද්ද නොකරමිදී කඳුළු හලලා දැනෙන දුක නිවාගනි අපිට දැනෙන දේවල් විඳින දේවල් මේ විදිහට අපිට විස්තර කරන්න පුළුවන්. හැබැයි සමහර හැඟීම් තියෙනවා අපිට වචන වලින් විස්තර කරන්න බෑ. එහෙම විස්තර කරන්න බැරි හැඟීම් වචන වලින් විස්තර කරන්න ගියාම හැඟීමට අසාධාරණයක් වෙනවම තමයි. ඒ නිසා තාත්තලගේ ආදරේ කියන්නේ නිවේදකයෙකුටවත් වචන වලින් විස්තර කරලා සාධාරණේ කරන්න බැරි හැඟීමක්. ක්‍රිෂාන්ත අයියේ දැන් ඔබ අප්පච්චි කෙනෙක් නේ දැන් ඔබ අප්පච්චි කෙනෙක් වුණාට පස්සේ ඔබේ අප්පච්චිව දැනුනේ කොහොමද තාත්තා ගැන කතා කරන්න මේ ඇත්තටම ටික සංවේදී කතාවක් මෙතනින් එහාට මේ කතාබහ ටිකක් වෙනස් වෙයි මට උදාහරණයක් තියෙන්නේ මගේ තාත්තා මගේ අප්පච්චි ඊළඟට ඔබ කිව්වා වගේ මම මට දුවලා දෙන්නෙක් ඉන්නේ දැන් මම තාත්තා. හැබැයි මගේ ජීවිතය ඇතුලේ මට තාත්තව දැයින්නේ මට දුවලා ඉන්නකොට මට පුතාලා ඉන්නකොට නෙමෙයි. ඊට කලින් මට දැයෙනවා. එහෙම දැයෙන්න හේතුව නුවර කලාවේ ඉන්න තාත්තලා ටිකක් වෙනස්. වෙන කියන්නේ සමස්තලා ලෝකෙම ගත්තොත් තාත්තලා එකයි තමයි. අපි ටිකක් වෙනස් විදිහට දුක් විඳින පිරිසක්. ඒ පිරිස ඇතුලේ මගේ වයස පොඩි කාලේ ඉඳලම බහ තෝරගෙන එනකොට මට දැනුණා මගේ තාත්තා අපේ ජීවිතේ වලට මොනවද එකතු කරන්න කියලා. මොන තරම් දුක් කන්දරාවක් උහුලනවද කියලා. හරියට ඒක කිව්වොත් අර මූදු මැද්දේ තියෙන මේ ලොකු ග්ලැසියර් එකක් වගේ. උඩට පේන්නේ චුට්ටයි. ඒ වුණාට සාගරය ඇතුලේ මහා විශාල ප්‍රමාණිකින් බර දරාගෙන ඉන්නවා. ඉතින් අපේ තාත්තා මේ රජයේ ලිපිකරුවෙක්. තාත්තට ටිකක් මමත් හම්බුණාට පස්සේ තමයි මම දන්න විදිහට ඒ රස්සාව හම්බුනේ. ඊට කලින් තාත්තා හොඳ ගොවියෙක්. අදටත් මේ සමහර පින්තූරු තියනවා ඒ ගත්ත ඒවා මේ ඒවා අතවල තියාගත්තාම මේ අතගාල පිරිමදින්න බෑ. ඉතින් මේ තාත්තා ටිකක් මේ තාත්තා ඉපදිලා තියෙන්නේ මේ යටියන්තොට ලස්සන ගම්මක ඒ කියන්නේ කිලෝමීටර 4ක් විතර කන්ද මුදුනට යන්න ඕනේ. හරිම මේ දුෂ්කර ගමනක්. අපි චූටි කාලේ මේ එක්කරගෙන යනවා. ඉතින් මේ අපේ තාත්තගේ විශේෂත්වය තමයි තාත්තා මේ ආදරය කරේ මේ අපිට විතරක් නෙමෙයි. මුළු සමස්ත සමාජයේ එහෙම නැත්නම් අපි කියන්නකෝ ගෙදර තියෙනවා නම් ගහක් පැලක් එහෙම නැත්නම් ලිඳට පවා ආදරය කරපු කෙනෙක්. වැවට පවා ආදරය කරපු කෙනෙක්. ඉතින් ඔය වටපිටාව ඇතුලේ තමයි අපි ලොකු වෙන්නේ. මට ජීවිතේ තියෙන තව අත්දැකීමක් තියෙනවා. දැන් මම රජරට සිවිල් සම්බන්ධයෙන් 1979 80 වගේ කාලේ පොඩි කාලේ ළමා ගීත කියන්න යනකොට ඉතින් අම්මා එක්කන් ගියාට තාත්තා එනවනේ හවසට ආපහු එක්කරගෙන ඉන්න. මට හැමදාම මතකයි මං රෑ 11 12 වෙනකොට වැඩසටහන ඉවර වෙලා තාත්තගේ කර උඩ තමයි ඉන්නේ. තාත්තගේ මෙතන තියෙන සුවඳ ජීවිතේ කිසිම දවසක අමතක වෙන්නේ නැහැ. ඉතින් මේ තාත්තා කියන්නේ මට නම් මහා ලෝකයක්. ඔබට ඔබේ අප්පච්චි ඔබේ තාත්තා දැනෙන විදිහ දැන් ඔහු ගැන ඔබට හිතන විදිහ කතා කරලා කියන්න අවස්ථාවක් දුන්නොත් ඔබ අපිත් එක්ක එකතු වෙනවද 256 16 10 අපේ දුරකථන අංකය ඔබට දැන් ඉඳන් විවෘතයි කතා කරන්න ඔබේ හදට දැනුණ ඔබේ ජීවිතය ඔහුගේ ජීවිතයේ අන්තිම මොහොත වෙනකන් ඔබව අත් නොහැරිය අවංකම ආදරේ දීපු තාත්තා ගැන වචන කීපකින් කතා කරන්න මේක අවස්ථාව කරගන්න. සමහර අය දුක් වෙනවා ඇති.
මට කරන්න බැරි වුණානේ මගේ තාත්තට ඔහු දැන් නැහැනේ කියලා. ඇත්තටම කෙනෙක්ගේ වටිනාකම් දැනෙන්න නැති වුණාම උනට තාත්තා අම්මා ගැන එහෙම වටිනාකම් දැනෙන්න නැති වෙනකන් ඉන්න හොඳ නැහැ කියන එක දැන්වත් අපි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ඇත්ත කතාව. ක්‍රිෂාන්ත අය දැන් දුවලා දැන් හම්බුණා ඔබ අප්පච්චි කෙනෙක් වුණාම වෙන්තර වැඩි ලොකු වගකීමක් නේ පැවරෙන්නේ. ඒක හරි බරක්. يعني මම දුවෙක් හැටියට මට දැනෙනවා වැඩි හිනා වෙන්න නැති වුණාට වැඩි කතා කරන්න නැති වුණාට හැංගීම් අම්මා වගේ එළියට නොදුන්නට තාත්තා කියන්නේ මහා විශාල බරක් ඔළුවේ තියාගෙන දරුවෝ දූලා දෙන්නෙක් ලොකු මහත් කරනකොට ඒ දැනෙන වගකීම මට දැන් අම්මා කෙනෙක් වෙච්ච හිත දෙන්න. දැන් එහෙම දූලා දෙන්නෙක් ඉන්න කෙනෙක් හැටියට ඔබට මේ වගකීම දැනෙන්න කොහොමද? මේ පුදුම සමාජෙන් තමන්ගේ දරුවෝ දෙන්නම රකින්න. ඔව් දැන් ඒකේ දැන් තව පැත්තක් තියෙනවා. දැන් අපි හැදිච්ච සමාජය ඇතුලේ මෙච්චර يعني දැන් සමාජයේ නරකයි කියනවනේ. නමුත් මේට වඩා අත්පස වෙනස් වටපිටාවක් අපේ පුංචි කාලේ තිබුණා. නමුත් මට දුවලා දෙන්න හම්බුනහම ලොකු දුව හම්බෙලා සහ පොඩි දුව හම්බෙලා එයාලත් එක්ක මේ කාලේ ගෙනුනට දැන් මගේ දුවලා දෙන්න ටිකක් ලොකුයි. මේ පාර ඕ ලෙවල් කරන එක්කෙනෙක් අනිත් එක්කෙනාට දැන් මට එක සිද්ධියක් තියෙනවා කියන්න. මේ මම පිටරට යනකොට ඔක කලින් දවසකත් කියලා තියෙනවා. පිටරට යනකොට මේ පිටරට ගියාම දැන් මං ගෙදරට නැන් ඉන්න සර්ම දාලා ගියාම මට නෝන කතා කරලා කියනවා මේ පොඩි දුව රැයට සර්ම ඇතුළට වැහලා තමයි නිදියන්නේ කියලා. දැන් මට පුදුම මම එතකොට පිටරට ගිහිල්ලා දැන් මං අපේ පරිසරයෙන් මිදිලා තනියෙන්නේ. මට මේක දරා ගන්න බැරි දුකක් ආවා. ඊට පස්සේ මං එයාට ආයි කතා කරලා කිව්වම මේක කොහොමත් මෙයා කරන්න ගන්න දෙන්නේ නැහැ කියලා. බලන්න මේ තාත්තට තියෙන බැඳීම. ඊට පස්සේ මම කල්පනා කරා මගේ තාත්තා මොනවා නොකරන්නේ නැද්ද කියලා. මට ඒකට හොඳ උදාහරණයක් තියෙනවා. මට නංගිලා දෙන්නේ කිටියේ ඉදෙන මට වඩා අවුරුදු 6ක් 7ක් විතර බාල. ඒතර මම සාන්ත ජෝසප් මහාවිද්‍යාලයට යන්නේ එයා අනුරාධපුර ඒ දෙන කොන්වන්ට් එකට යන්නේ. ඉතින් වයස් පරතරය ගත්තාම මම ටිකක් ලොකුයිනේ. එතකොට එක්කෙනෙක් 11 මාට කෝල් මේ ස්කෝල් ඉවර වෙනවා. අනිත එක්කෙනා 12 මාට ඉවර වෙනවා. තාත්තා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවෙක්. බොහොම ළඟ තියෙන ස්කෝලේ 11 මාටයි 12 මාටයි එක්කන් එනවා මේ දෙන්න. මම එකා මාට ස්කෝල්වල එනකොට තාත්තා මේසුඩු ඉඳන් ලියනවා මේ පැත්තේ පුටුවේ එක නංගියේ මේ පැත්තේ පුටුවේ අනිත් නංගියේ දෙන්නම මේ කකුල් දෙක උඩ නිදි. ඒ තාත්තා නම් මම කවුද? ඉතින් මම හිතන්නේ ඉන්නේ ඒ ඒ ලැබුණු ඒ තාත්තගෙන් ලැබුණු ඒ පොඩි පොඩි දේවල් අපේ අපි තාත්තෙක් වුණාම අපිට මාර බරක්. අපි කොහොමද මේ මේ දුවලා පුතාල එක්ක මේ ගමන යන්න ඕනි කියන එක පසක් කරන්න පුළුවන් ආපු ඇස් දෙක ඇරලා බලලා. මේ මම විශ්වාස කරනවා මගේ තාත්තා තරම් මේ يعني මම මේ කියන්නේ මම එහෙම කියන්නේ ලෝකේ ඉන්න එකම තාත්තා මගේ කියන එක නෙමෙයි. අපේ තාත්තලා කවුරුත් එකයි. නමුත් මට සංවේදීකම තියෙන එක දැන් මම තව දෙයක් දන්න දෙයක් තියෙනවා. අපේ ගෙදර පොඩි කාලේ අම්මට කලින් තාත්තා නැගිටිනවා. ක්‍රිෂාන්තය මේ ක්‍රිෂාන්තයයට වගේම තව තාත්තා ගැන දැනිච්ච කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. වැලිමඩින් රිද්මා. රිද්මා. හෙලෝ. ආයිබෝන් රිද්මා. ආයිබෝන්. එහෙම තමයි. අපි අපේ තාත්තලාට තියෙන ආදරය අනික මෙහෙමයිකුත් තියෙනවා. දැන් කුඩුම්බය ඇතුලේදී අම්මා හැසිරෙන විදිහට එකතු වීම අම්මට උනාට හොඳට හිතලා බලන්න තාත්තා කවදාවත් උරණ වුන්නේ නැහැ නේද? තාත්තා පැත්තක ඉඳලා බලන් ඉන්නවා සිංහෙක් වගේ. මේ එහෙම නැත්තම් තාත්තා එතන ඉඳලා දකිනවා මේ මුන් ඔක්කොම සතුටෙන් ඉන්නවා කියලා. මං කියන්නේ ඉතින් ඒ ඒ ඒ දැන් මගේ ජීවිතේ ගත්තොත් මම අර ඉස්සෙල්ලා කියන් ගිත් එක දැන් මට සින්දුවක් අහන්න
පුරුදු කරේ ඇත්තට තාත්තා يعني එහෙම කියන්නේ මම අපේ ගෙදර චූටි කැසට් එකක් තිබ්බා මේක ස්පීකර් එකක් තියෙන කැසට් එක දාන්න පුළුවන් කක් ඉතින් අපි දන්නේ නැහැ මොකද්ද කියලා තාත්තා දවසට අවමට ගිහිල්ලා මේ අර කැසට් එක සින්දු ගොඩක් ටේප් කරන් ආවා තාත්තා මේව හන්තික වෙලාවක් තෝරගෙන අහනෝ මේවා මමත් පුරුදු වුණා ඒ ඔඩොක්කුවේ සරම මැද්දේ අර සර ඉඳගත්තාම සරමේ වලක් හැදෙනවනේ එතන ඉඳගන්නවා මමත් පුරුදු නම් මේක අහන්න. දැන් මම අද සින්දුවක් කියලා දැන් මම පෙරේද සින්දුවක් කියලා ආපුවාම මේ කාර් එකේ නවත්තපුවන් අපි පොඩි උන් දෙන්න දුවල එනවා කාර් එකට. තාත්තේ හමු එක කියලා අහන්න. මා වරයි යනව අතෙන්ට. ලැබුණු සම්පත් වෙනස් වුණාට ඒ තාත්තත් කරන්න පුළුවන් උපරිම දේ කළා තියෙනවා. එහෙනම් තමයි මෙතන ඉන්නේ වෙ. ඒ වගේම මේ වෙලාව ඔබ අතපසු කරගන්න එපා ඇත්තටම තමන්ගේ තාත්තා ගැන කතා කරන්න තියෙන අවස්ථාව මේක 250යි 16යි 10 මේ අවස්ථාව මග නොහැර සිහිපත් කරන්න ඔබේ පුංචි කාලේ ඔබේ වර්තමානයේ අපි දැන් අවස්ථාව දෙන්නේ රමණි මහත්මියට අයිබුවන් අයිබුවන් ඔබට අවස්ථාව අයිබුවන් මම පාඩම් කතා කරන්නේ මම ගුරුවරියක් මං කිසන්ත මහත්තයයි වැඩසටහන හොඳින් අහගෙන හිටියා මේ මම දැන් ආච්චි අම්මා කෙනෙක් දරු දෙන්න මේ බන්දලා එහෙම දීලා ඉන්නේ ඉතින් මේ මගේ තාත්තට තමන් ගොඩක් ආදරෙයි අම්මට වඩා හොඳයි අපි කතා බහ කරමින් හිටියේ ඔබේ තාත්තා අප්පච්චි ගැන ඉතින් ක්‍රිෂාන්ත අයියා දැන් දූල හුඟක් තාත්තට කිට්ටුයි කියලා කියනවා දැන් ඔබ පුතෙක් පුතේකට තාත්තව දැනෙන විදිහ දුවේකට තාත්තව දැනෙන විදිහට වඩා වෙනස් ඇති කියලා දොන් හිතා එහෙම කතාබහක් තියෙනවනේ දැන් මටත් ඒකේ අත්දැකීමක් තියෙනවා මට දුවලා දෙන්නෙක් ඉන්න හින්දා මේ දුවලා දෙන වැඩියෙන් මට තමයි මේ සමීප ඒ කියන්නේ දැන් අර අර මහත්මිය කතා කරා වගේ අදටත් ගිහින් කියනවා කිව්වනේ තාත්තට යම් කිසි දෙයක් ඒ වගේ ගෙදර එනකම් බලන් ඉන්නවා අම්මට නොකියන ගොඩක් දේවල් මට කියන්නේ හැබැයි දැන් මගේ තාත්තා ගත්තොත් ඊටත් පස්සේනේ දැන් මම පුතෙක් විදිහට අපේ තාත්තා ඊට වෙනස් විදිහකට මේක අපිට මේ يعني අපිට ඒ ජීවිතේ හුරු කළා දැන් උදාහරණයක් පොඩි කාලේ මට හොඳට මතකයි මේ පොසොන් දවසේ තියෙනවනේ පොසොන් දවසට මේ මේ අපි කරන්නේ මේ හවසට ඔක්කොම උයල කරලා කහලා බතුත් බැඳගෙන තාත්තා අපිව එක් කරගෙන යනවා මේ බස් එකේ රුවන්වැලිසෑයට. ඊළඟ අපි රුවන්වැලිසෑයේ පැදුරක් දාලා ඉටිකොලයක් දාලා රෑ එළි වෙනකන් රුවන්වැලිසෑයේ ඉන්නවා. අඩු බලාගෙන තරු ගයිනවා මේ පුදුම සංවේදීකමක් පුදුම නිදහසක්. ඉතින් ඒ එහෙම පුරුදු කරනා වගේ සමාරදාට එහෙම ඉවරලා පොසොන් දවසට පොසොන් කියන්නේ අනුරාධපුරේ කඩ ගොඩක්නේ. ඉතින් අර සෙල්ලම් බලු කඩ හරියෙන් එනකොට එකක් දෙකක් ඉල්ලපුවම තාත්තට අරන් දෙන්න බෑ කියලා අපි දන්නවනේ. හැබැයි ඒක දැන් මට දැන් දැනෙන්නේ ඒක තාත්තා ඒක ඊට වෙනස් විදිහකට අපිට කියනවා. තාත්තා කියනවා මේක අරගන්න බැරි හේතුව අපේ ජීවිතවල තරම මේක මෙහෙම කරාට පුතේ මේකේ මුකුත් දුකක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව මේක හම්බෙනවා. මම කියන්නේ ඒ එහෙම සංවේදීකමක් දුවේකට විතරක් නෙමෙයි පුතේකටත් ඒක ඇතුලේ රැඳෙන්න පුළුවන්. ප්‍රශාන්තය දන්නවද මේ දැන් මම දුවෙක්නේ මං ආදරය කරන්න කෙනෙක් හොයද්දී හෙව්වේ තාත්තගේ ගතිගුණ තියෙන කෙනෙක්. දුවෙක්ගේ පළමු ආදරවන්තයා තාත්තා. පුතේගේ ලෝකේ පළවෙනි රෝල් මොඩල් එක නැත්තම් පුතෙක් තමන්ගේ ලෝකයේ ගොඩනගා ගන්න හදන ප්‍රතිමාව තමන්ගේ තාත්තා. අපි වගේම තාත්තාව තවත් දැනුණු ඒ දැනුන නිසා මේ වෙලාවේ ඇස තෙමා ගච්ච ඉනෝක මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. ඉනෝක මහත්මිය ආයිබෝවන්. ආයිබෝවන්. තාත්තව කොහොමද දැනෙන්නේ මේ වෙලාවේ? මගේ තාත්තා මේක අවුරුද්දකට කලින් ඇක්සිඩන්ට් එකක් කරලා නැති වුණේ. මගේ මම වැදලා මට පොඩි දුවකුත් ඉන්නවා
ජීවිතේ අපි හැමෝටම සමුගන්න වෙන වෙලාවල් තියෙනවනේ. අපි සදාකාලිකව ජීවත් වෙන්න කවුරුත් ඇවිල්ලා නැහැ. තාත්තලා දාලා ගියාට ශරීර කූඩු අපි ගාව නැති වුණාට හැමදාම ඉන්නවනේ. දැන් ආයස කීය වුණත් අපිට ජීවිතේ හැම අත්දැකීමකදීම තාත්තා මෙහෙම කිව්වා, අප්පච්චි මෙහෙම කිව්වා කියලා හිතන වෙලාවල් තියෙනවා. ඔව්, මේ ඉගෙනේ ඒ අත්දැකීම අපි කවදා හරි විඳින්න ඕනේ. ඒක අපිට උරුම දෙයක්නේ. නමුත් මම කියන්නේ මේ දැන් තාත්තව හරියට කියව ගත්තොත් ඔබ ඔය කියන කාරණේම තමයි ජීවිතේ තියෙන්නේ. දැන් මම කොළඹ ජීවත් වුණාට තාත්තා අනුරාධපුරේ ජීවත් වුණාට මේ අදටත් විශ්වාස කරන්න උදේටයි හැන්දෑවටයි කෝල් දෙකක් දෙනවා මට. මගේ පුතා කොහෙද කියලා අහන්න. උවමනාවක් නැහැ. මම වැඩිහිටියෙක්. මම සමාජය ආශ්‍රය කළා. නමුත් ඒ තාත්තට තියෙන රැකවරණය දෙන්න පුළුවන් විදිය. ඒ වගේම මම ඒකට හුරු වෙලා දැන්. හැබැයි තාත්තමට කතා නොකරොත් මගේ හිතේ ඇතුලේ යම්කිසි ඇයි කියලා හිතෙනවා. මම කියන්නේ එහෙම නෑ, තාත්තා නෑ කියන්නකෝ. හැබැයි අපි මේ සියල්ල අපේ ජීවිත ඇතුලේ එකතු කරගත්තොත් මම විශ්වාස කරනවා අපේ ජීවිතවලට කිසි හානියක් වෙන්නේ නෑ කියලා. මොකද තාත්තා කියන්නේ අපිට මහා මෙරක්. අපිට මහා මෙරක්. හැමෝටම කියන්නේ එක එක්කිනා එක එක තරහ තියෙන මේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ගොවියෙක් වෙන්න පුළුවන්, දීවරයෙක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේ ගීතේ එක තැනකක් තියෙනවා. මේ ගීතේ කතා කරන්න ඕනා නැහැ. ජීවිතේ බමරහෙලේ පැණි හොයලා රූටන්නේ කියන මේ පැණි කඩපුවාම හම්බෙන්නේ අස්වැන්න ටිකයි. බම්බරේ කඩපුවාම හම්බෙන්නේ අස්වැන්න ගොඩයි. මොකද්ද මේ කතාවේ කියන්නේ? අපේ තාත්තලා එහෙම තමයි. මගේ තාත්තා නම් එහෙම තමයි. මට හොඳට මතකයි අවුරුද්දේ නිවාඩු නොගෙන වැඩ කරාම බෝනස් එකක් හම්බෙනවනේ. අපේ තාත්තා තමයි ඒක හැමදාම ගත්තේ. ඒක අරගෙන අපිට ඇඳුමක් පැළඳුමක් ගෙනල්ලා දෙනකොට අපි සතුටෙන් ගත්තා වගේ අපේ හිත ඇතුලේ ඩිපොසිට් වුණා මේ කරේ මොකද්ද කියලා. මම කියන්නේ ඒකයි පුළුවන් වෙලාවේ ඉන්න වෙලාවේ තාත්තගේ ඇස් දෙක වගේ බලන්න. මට කියන්න දෙන ඉච්චරයි, වෙන කරන දෙයක් නැහැ. ඒක තමයි අපි 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 අපිට මේ ආත්මය ඇතුලේ කතගුණ සලකන්න පුළුවන් නම් වෙන මොනවද අපිට කරන්න පුළුවන්? ප්‍රශාන්තය, සමහර වෙලාවට දරුවෝ විවාහපත් වෙලා ටිකක් දුරින් ජීවත් වෙනකොට ඒ තාත්තා අප්පච්චි බලාපොරොත්තු වෙන්නේ තාත්තේ කොහොමද කියලා අහන වචන ටික විතරමයි නේද? මම තමයි කලින් කියන්නේ. ඒ කියන්නේ ඒ ඒ ඒ ඒක ඇහුවාම ඒකෙන් ලැබෙන උත්තරේ හරහා ජීවිතය ආයේ මුලට එනවා. ජීවිතය ආයේ මහා අයියෙන් අල්ල ගන්නවා. මේක නෙමෙයිද ඇත්ත? මම දැන් මට නම් මගේ ජීවිතේ ඒක තමයි එක. මොනවා කරත් නොකරත් කතා කරලා ඇයි කියලා මෙහෙම දැන් පහුගිය දවස්වල මට වුණ අත්දැකීමක් තමයි මට අම්මා හොරෙන් කතා කරලා කියනවා මේ පුට්ටුවක් ඉස්සරහ තියාගෙන තාත්තා මේ කල්පනා කර කර කකුල් දෙක හොල් හොල් ඉන්නවා කියලා. මම පෙරලා එකපාරම ඇහුවා අම්මගෙන් මම එන කන්ද කියලා. ඒක නෙවෙයි වෙන්න බැහැනේ, ඒක තමයි ඇත්ත. අපිට කරන්න පුළුවන් ඉච්චරයි. මොකද දැන් කාලය කියන එක අපිට නවත්තන්න බැහැනේ. අපි හැමෝම තැරලා යනවා. අපිටත් එහෙමයි. මටත් මේ කාලේ උදා වෙනවා කවදා හරි කියන එක ඔළුවේ තියාගෙන ජීවත් වෙන්න. ඒ වගේම මෙච්චර කාලයක් ඔබ හිතේ හංගගෙන හිටියානම් ආදරේ තාත්තට දෙන්න නොපෙන්වා ඉන්න, ඒක එහෙම එපා. ඒ වාන්දරටුව කඩන්න, අහන්න, කතා කරන්න. කොච්චර දුරින් හිටියත් සමහරවිට ඔබේ වචනයකට ඒ තාත්තව තව දවසක් ජීවත් කරන්න පුළුවන්. අන්න ඒක තමයි ඔබ තේරුම් ගත යුත්තේ. ඒ වගේම දැන් ඔබ පසුතැවෙන්නේ නැති ඔබ ගාව තාත්ත නැත්තම් එහෙම නැති කෙනෙක්, මං හිතන්නේ ඔබ හුරු කරන ඔබේ දරුවන්ට තාත්තා කියන කෙනා මොන වගේ කෙනෙක්ද කියලා. අපි සමුගන්න අනුකසවරෙන් ඔබට හිතන්න යමක් ඉතුරු කරමින් ප්‍රශන්තය මේ කතා පහට මේ බරක් එකතු කරන්න අරුතක් දෙන්න අපිත් එක්ක එකතුනට බොහොම ස්තුතියි. ඔබට සපු දෙනවා ඉතාම සතුටින් අපි මුසුක දෙන්නේ. අයිබෝ.